ත්‍රිවිධ හමුදාවෙන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හතරෙන්ම අපි මේ ආගමික සිද්ධාස්ථාන වලට දීලා තියෙනවා. දැන් උදාහරණයකට අපි ප්‍රධාන වශයෙන්ම දීලා තියෙන කාණ්ඩ දෙකකට එකක් තමයි ආරක්ෂාව සැපීම, අනිත් එක තමයි constructions. එහෙම නැත්නම් ගොඩනැගීම් මොනව හරි තියෙනවනම්. ඒකෙදි සමහර සිද්ධාස්ථාන ඒකෙදි තුනට දීලා තියෙනවා. අපි පන්සල් වල විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට සමහර සිද්ධාස්ථාන ඉල්ලලා තියෙනවා මාස 3කට. එහෙම නැත්නම් මාස 2කට. එතකොට ඒ කාල පරිච්ඡේදයක් දාලා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඒ අවස්ථාවේ අපි මාස 3කට දීලා ඒ අවස්ථාවේ ඒ අදාළ කාර්ය නිම වුණා නම් අපි ගන්නවා. සමහර අවස්ථාවල් තියෙනවා ඒ මාස අපි හිතමු ඒ අදාළ කාල පරිච්ඡේදය ප්‍රමාණවත් නැහැ කියලා තවදුරටත් අවශ්‍යයි කියලා ඉල්ලුවත් අපි ඒ විදිහටම තියලා තියෙනවා. වාර්ෂිකව එන ආගමික උත්සව. එතකොට ඒක පන්සලක වෙන්න පුළුවන්, කෝවිලක වෙන්න පුළුවන්, පල්ලියක වෙන්න පුළුවන්. ඒ වගේ වාර්ෂික වෙන ආගමික උත්සව වලටත් අපි ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වටපිරිස සහ සහයෝගය ලබා දෙනවා. ආගමික සිද්ධාස්ථාන වලින් ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වටපිරිස ඉවත් කිරීමේ කිසිම සූදානමක් නැහැ. එහෙම තීරණයක් තාම අරගෙන නැහැ කියන එක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම දැනුවත් කරන්න අවශ්‍යතාවය තිබ්බේ. යුධ හමුදාවෙන් පන්සල් 89ක 1584 දෙනෙක් ඉන්නවා. එතන ආරක්ෂාවට සහ ඉදිකිරීම සඳහා ආරක්ෂාවට සඳහා ඉන්නවා 364 දෙනෙක්. 1220ක් විතර ඉන්න ඉදිකිරීම කටයුතු සඳහා එක එක ප්‍රොජෙක්ට්ස් වල. පළාත් 9ෙම ඉන්නවා. කලින් ආරක්ෂාව දුන්න ප්‍රමාණයම දැනටත් පවත්වාගෙන යනවා අපි. නමුත් ආරක්ෂක විග්‍රහයන් කාලෙන් කාලෙට කරනවා. ඒ අනුව අඩු වැඩි කිරීම සිද්ධ වෙනවා. රජයෙන් එහෙම තීරණයක් අරගෙන නැහැ. ලබා දීලා තියෙන ආරක්ෂාවට සහ ඉදිකිරීම සඳහා ලබා දීලා තියෙන බටපිරිස් සංඛ්‍යාව අඩු කරන්න තීරණයක් අරගෙන නැහැ.